ජනපති මෙහෙවරක සද්දින මතකය. සැප්තැම්බර් මස 18 වනදා එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාව බලාගිය ජනාධිපතිතුමා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිතුමා සහ ජයන්ත සිරිසේන මැතිනියව උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. මෙදින පසුරුවේ එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ආර්ථික හා සමාජීය සභාවේ සැසියටද ජනාධිපතිතුමා සහභාගී වුණා. සැප්තැම්බර් මස 19 වනදා නිව්යෝක් නුවරට පැමිණ සිටින පාකිස්තානු අග්‍රාමාත්‍ය ෂහීද් කකාන් අබ්බාසි මහතා සහ ජනාධිපතිතුමා අතර හමුවක් මෙදින පැවැත්වුණා. මෙදින ඇරඹුණු එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සමුළුව ආරම්භ දිනේදීම ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට සමුළුව අමතන්නට ලැබීම සුවිශේෂයි. 72 වන සමුළුවේ ප්‍රධාන තේමාව වන්නේ තිරසර ලොවක් මත සෑම මිනිසෙකුටම වැදගත් ජීවිතය සහ සාමය සඳහා ප්‍රයත්නය යන්නයි. ජාත්‍යන්තරය තුළ පවතින විවිධ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට මේ ඉතාමත් කාලෝචිත වූ තේමාවක් වශයෙන් හඳුන්වීමට පුළුවන්. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වූමා මගේ රටේ ආදරණීය ජනතාවට මාදුන් පොරොන්දු ප්‍රතිඥා කීපයක් තිබෙනවා. එහිදී විශේෂයෙන්ම සඳහන් කළේ ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බැවින් මා බලයට පත්වීමෙන් පසු ඒ අසීමිත බලය ජනාධිපති ධුරයෙන් ඉවත් කර පාර්ලිමේන්තුව සඳහා පවරනු ලබන බවයි. එම බලය බලයේ සිටින අවස්ථාවේ තමා විසින්ම අත්හල පාර්ලිමේන්තුවට පැවරූ නායකයෙක් විදිහට මගේ රටේ ජාතික දේශපාලනයටත් ජාත්‍යන්තර දේශපාලනයටත් බලය අත්හැරීම පිළිබඳව ආදර්ශය මා විසින් දී තිබෙනවා. රට තුළ ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ සහතික කරමින් මානව හිමිකම් ආරක්ෂා කරමින් මූලික අයිතිවාසිකම් පෝෂණය කරමින් ගෙවී ගිය අවුරුදු 2 මාර්ග කාල සීමාව මා සාර්ථක ගමනක් පැමිණි බව විශේෂයෙන් මේ ගෞරවනීය උත්තරීතර සභාවට ප්‍රකාශ කරන්නට ඕනෑ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපට එල්ල වී ඇති විවිධ චෝදනා ඒ වගේම යෝජනා අප විසින් ක්‍රියා කළ යුතු ආකාරයන් පිළිබඳව අපට නිදහස් රටක් වශයෙන් සාමකාමී රටක් වශයෙන් සෙමින් ගමනක් ගොස් පැහැදිලි ජයග්‍රාහී ඉලක්කයක් කරා යන්නට සියලු දෙනාගේම ගෞරවනීය සහයෝගය ඉල්ලා සිටිනවා. සෑම කෙනෙකුටම නිදහසේ සතුටින් එක සමානව ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීම සඳහා මගේ රජය කැප වී සිටින බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. සැප්තැම්බර් මස 21 වනිදා ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍යලේකම් තෝමස් ෂැනන් මහතා අතර හමුවක් මෙදින පසුරුවේ පැවැත්වුණා. මෙදිනම රාත්‍රියේ ජනාධිපතිතුමා සහ නේපාල අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්ද පැවැත්වුණා. සැප්තැම්බර් මස 22 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසෙයින් කුමරු අතර හමුවක් මෙදින පසුරුවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණා. සැප්තැම්බර් මස 23 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් මහතා සහ ජනාධිපතිතුමා අතර හමුවක් මෙදින නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණා. මෙදින ජනාධිපතිතුමා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවේ ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත වුණා.